අද තප සමග එක්වනවා දේශපාලන විචාරක හා මාධ්‍යවේදී සංජීව රණතුංග මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ගෙවුණු සතියේ ප්‍රධානම මාතෘකාව වුණේ මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය. හැබැයි අවසානයේදී විශ්වාසභංගය පරාජය වෙනවා. මේ ඔබ දකින්නේ කොහොමද? මම දකින්නේ මේක ගොඩක් අය විග්‍රහ කරයි ආණ්ඩුවේ ජයග්‍රහණයක්. එහෙමත් නැත්නම් විපක්ෂයේ පරාජයක් හැටියට. හැබැයි මම දකින්නේ මේක තවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ තවත් ජයග්‍රහණයක් විදිහට. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ තීක්ෂණ බුද්ධිය, සටකපටකම, ඒ දේශපාලනයට අවශ්‍ය වෙන ඒ සියල්ල හැමදාම උපයෝග කරගෙන පුද්ගලයව පාවිච්චි කරලා හැමදාම දේශපාලන ගමන ඉදිරියට ගිය පුද්ගලයෙක්. ඉතින් මේ අවස්ථාවේදීත් මම දැක්කේ ඔහු බලයෙන් පහ වුණාට පසුව මේ රජය අස්ථාවර කරන්න නොයෙකුත් කොට්ටාස එකතු කරගෙන ඒගොල්ලෝ පාවිච්චි කරගෙන මේ ගමන ගියා. හැබැයි මේ වැදගත් අවස්ථාවේ මේ රට වෙනුවෙන් නම් මේ ආණ්ඩුව වටන්න නම් එතුමට ලොකු කාර්යභාරයක් තිබ්බා. මේ ඡන්දේදී ඒ මන්ත්‍රීවරුන් එක්ක අහු කරගෙන මේක පරාද කරන්න උත්සාහ කරන්න. හැබැයි එහෙම කරේ නෑ. පුද්ගලයෝ ටිකක් දාලා මං හිතන්නේ මට ආරංචි වුණ විදිහට අඩුම ගානේ පුතා ඡන්දේ විරුද්ධව පාවිච්චි කරත් එතුමගේ අස්සම් කරනකොට ඒකටවත් අස්සනක් දාලා තිබ්බේ නෑ. ඉතින් මේ වගේ මට කනගාටු වෙන්නේ මේකට රටේ ජනතාව විතරක් නෙමෙයි, සමහර මේ බොහොම ඉහළ තත්ත්වයක ඉන්න දේශපාලඥයෝ පවා, පරණ අය පවා මේ කොට්ටාසයට රැවටෙනවා. අවසානයේ මොකද්ද මේ වෙන්නේ? රටේ මිනිස්සු රට ඉදිරියට යන ගමන නැවතිනවා. රටේ මිනිස්සු හොඳයි කියන දේශපාලඥයෝ නැති වෙනවා. අවසානයේ අපට ඉතුරු වෙන්නේ අර කියන කට්ට කපටි දේශපාලඥයෝ ටික. ඉතින් මම හිතන්නේ මේ පැත්ත රටේ ජනතාව අඳුනගෙන නැහැ. ඒකයි වෙලා තියෙන්නේ කුෂානි. හැබැයි අපි දැක්කා පැවති පාලනය පෙරලන්නේ මැදිහත් වෙච්චි ජනතා විමුක්ති පෙරමුණත් මේ වෙලාවේදී ඒකාබද්ධ විපක්ෂයත් එක්ක හිටගත්තා. ඔව්, මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ හැමදාම, මං ඒකයි කියන්නේ රටේ තියෙන ජනප්‍රිය දේශපාලනය. ඒගොල්ලෝ හැමතිස්සෙම රටේ ජනතාවට බදු ගහනකොට ඒවට විරුද්ධ වෙනවා. නමුත් රට ආර්ථිකය හදනකොට ණයක් ගන්න අවශ්‍ය වෙනවා නම් ණයක් ගන්න වෙනවා. මුදල් හම්බ කරගන්න වෙනවා නම් මුදල් හම්බ කරගන්න වෙනවා. ඒකට ප්‍රායෝගිකව රටේ දේශපාලන පක්ෂ පුරුදු වෙන්න ඕන. ඒ අපි විරුද්ධ වෙනවා නම් ඒකට තවත් ප්‍රතිකර්මයක් දෙන්න. ඉතින් එහෙම තමයි දේශපාලනේ ගොඩ නැටෙන්න ඕන මේ රටේ ඉදිරියට ගෙනියන්න නම්. අපි හැබැයි දකින්නේ මේ පක්ෂ හැමෝම කරන්නේ තමන්ගේ බලය වැඩි කරගන්න මිසක් රට ඉදිරියට ගෙන යන පාටක් නැහැ. ඒ වගේම තමයි දැන් අපි දැක්කා හිටපු ජනාධිපතිතුමා, ඒ වගේම විපක්ෂ නායකතුමා TNA එක මේකේ ඡන්ද විමසින අවස්ථාවේදී සභාවේ හිටියේ නැහැ. ඉතින් ආණ්ඩුවට අවශ්‍ය නම් හැකියාවක් තියෙනවා ඒ නොපැමිණි පිරිස තමන්ගේ වාසියට අර්ථකථනය කරන්න. විපක්ෂයට මේ හැකියාව තියෙනවා. මේ නොපැමිණි පිරිස සම්බන්ධයෙන් ඔබතුමා දරන අදහස මොකක්ද? මං හිතන්නේ මේ සියලු දෙනාගේ පෞද්ගලික සම්බන්ධතා ඇති මේ ආණ්ඩුවේ කටයුතු වලට. ඉතින් ඒකෙන් ද තමන්ගේ දේශපාලනීය ශක්තිය වැඩි කරගන්න මේක අර මං කිව්ව කූට උපක්‍රම තමයි මේවා පාවිච්චි කරන්නේ. හැබැයි ඒකෙන් රටේ ජනතාව මේවා තේරුම් ගන්න ඕන, තේරුම් අරන් ඉන්න. يعني ඔබතුමා අදහස් කරන්නේ හිටපු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි කියලාද? වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං හිතන්නේ එතුමට තියෙන ලොකුම පීඩනය මේ පහුගිය කාලේ පුරා එතුමම කිව්වා වැරදි කරපු මිනිස්සු ඉන්නවා කියලා. දැන් ඒ කියපු මිනිස්සුන්ගේ ෆයිල් දාලා රට ක්ලියර් හරි පැත්තට ගෙනියන් තිබ්බනේ. ඒ ෆයිල් තාම ඇවිල්ලා නැහැ. එතකොට මේ ඉන්න පුද්ගලයොත් එක්ක මේ තියෙන පීඩනය නැති කරගන්න ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දානවද කියලා හිතන්න අපි සාමාන්‍ය ජනතාව හැටියට හිතන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ දන්නේ අද හඳුන්නේත්ති මන්ත්‍රීතුමා කියව FCDI එක විසිරවන්න හදනවා කියලා. ඉතින් මේවා ඒවැය කොටස්කාරයෝද දන්නේ. ඉතින් ඒකෙහිඳ මං හිතන්නේ රටේ ජනතාව, මං හිතන්නේ මේවා ගැන හිතන්න ඕන. ඉතා බුද්ධිමත්ව මේ රට ඉදිරියට ගෙනියන්න නම් මේ දේශපාලඥයන්ගේ සටකපටකමට අහුවෙන්න හොඳ නැහැ. රටේ මේ මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා නම් හිතනවා නම් මේ රටේ මේ දේශපාලඥයෝ කරන් තමන් වෙනුවෙන් කියලා ඒවා හිතලා බලන්න ඕන හැම පැත්තෙම. අද වෙලා තියෙන්නේ අපි එක පැත්තක් බලාගෙන අපේ අර පරම්පරාගත දේශපාලන පක්ෂය එහෙම නැත්නම් තමන්ගේ හිතවත්කම අනුව තමයි මේ කටයුතු කරන්නේ. බොහොම ස්තුතියි. අපි මේ සම්බන්ධ කරගත්තේ දේශපාලන විචාරක, ඒ වගේම මාධ්‍යවේදී සංජීව රණතුංග මහත්මයා.